අයිබෝවන් සුබ දවසක්. මේ වෙනකොට ඉතාලියේ සහ වෙනත් බොහොමයක් රටවල අපේ ශ්‍රී ලාංකික ජනතාව තීරණය කරලා තියෙනවා ඒ රටවල්වල ජීවත් වෙන්න. අපි ලංකාවට යන්නේ නැහැ, අපේ දරුවව ලංකාවට ගෙඩියන්නේ නැහැ, ලංකාව කවදාවත් හැදෙන්නේ නැහැ. එන්න එන්නම ඉතාමත් ජීවත් වීම අමාරු තත්යකට පත් වෙන්නේ. ඒක නිසා අපි තීරණය කරලා තියෙන අපි අපේ ඉන්න රටවල ජීවත් වෙන්න කියලා. ඇත්තටම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, දැන් අවුරුදු 20ක ඉඳලා මේ ඉතාලිය තුළ ලංකාවේ දරුවන් සඳහා අධ්‍යාපන ආයතන පාසල් මම මේ පවත්වාගෙන යනවා. ඉතින් මේ පාසලට එන දරුවන්ගේ දෙමව්පියන්ට මම නිතරම කියන්නේ අපේ රටේ දරුවෝවන් මේ ලංකාවට ගෙනියන්න, අපේ පාසල්වල ඉගෙනගෙන ඊට පස්සේ ලංකාව ඉගෙනගෙන ලංකාවට ගිහිල්ලා ඉගෙනගෙන ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් විදියට හොත අධ්‍යාපනයක් මේ දරුවන්ට ලබා දෙන්න කියලා මම මේ අවුරුදු 20ක ඉඳන් අපේ ලාංකික ජනතාවගෙන් ඉල්ලනවා. නමුත් අද මට මේ වෙනකොට ඒ දේ කියන්න බෑ. ලංකාවට ගෙනියන්න ඕගොල්ලෝ දරුවන්ට අපේ රට වෙනුවෙන් ලංකාවේ අපේ දරුවෝ ජීවත් වෙන්න ඕනේ අද මට කියන්න බෑ. ඇයි? අද අපේ ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඉතින් ඒක නිසා අද මම අපේ මේ පිටරටවල ඉන්න ලාංකිකයන්ට තමුන්ගේ දරුවන්ව ලංකාවේ විදියට අධ්‍යාපනය දීලා මේ සිංහල මාධ්‍යයෙන් හෝ ජාත්‍යන්තර විදියට ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෝ අධ්‍යාපනය දීලා ලංකාවට ගෙනියන්න කියන්න බෑ. ඉතින් ඊට කලින් මම මට තියෙනවා ඊට වඩා වැදගත් දෙයක් කරන්න. අපේ ලාංකිකයන්ට අපේ දරුවන්ට ලංකාවට ගිහිලා ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න වෙලා තියෙනවා. ඉතින් අද මේ කතා කරන්නේ ශ්‍රී ලාංකික ඔබ හැමට, අපි පිටරටවල ඉන්න ජනතාවට ඒ දරුවන් සමග ගිහිල්ලා නැත්නම් දරුවන්ට ලංකා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන්න නම් අපි අපේ රට මේ අවස්ථාවේ බේර ගන්න ඕන. මේ විනාශකාරී තත්ත්වයෙන් අපි බේර ගන්න ඕන. ඉතින් ඇත්තටම අද අපිට කරන්න තියෙන්නේ එකම දේ තමයි අපි බුද්ධිමත් විදිහට ඡන්දේ පාවිච්චි කරලා අලුත් වෙනසක් අපේ රට තුල කරන්න ඕන. මෙතෙක් කල එකම පක්ෂ දෙකක් දෙපැත්තට මාරුවෙන් මාරුවට මෙතෙක් කල මේ කරපු අපේ රටේ විනාශ තත්ත්වය අපි ඇති කරන්න ඕන. ඉතින් ඇත්තටම අද ඒ දේ වෙනස් කරන්න පුළුවන් පක්ෂයක් අපේ රට තුල තියෙනවා. ඉතාම සංවිධානාත්මක උගත් පිරිසක් ඉන්න බුද්ධිමත්, ඒ වගේම හුරු නැති හොඳ පක්ෂයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ. ඒ අපි කාගවත් පෞද්ගලික වාසිතක නෙමෙයි. අනිත් පක්ෂ හැම දෙයකටම අද කඩේ යන අය ඉන්නව නම් ඒ තමුන්ගේ පෞද්ගලික වාසිය පෞද්ගලික ප්‍රොජෙක්ට් සඳහා තමයි යන්නේ. ඒ රටට තියෙන ආදරේ හෝ වෙන කිසියම් දෙයක් හින්දා නෙමෙයි. ඒක නිසා අද රටට ආදරේ අපේ දරුවන්ගේ අනාගතයට අපේ රට වෙනස් කරන්න ඕන නම් මේ තියෙන තත්ත්වයෙන් අද අපිට පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දීලා අපේ මේ තත්ත්වයෙන් අපේ මේ රට බේර ගන්න. ඉතින් මම ශ්‍රී ලාංකික ඔබ සමග සිළු දෙනාගේම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව අපි මගහැරුණොත් තවත් අවුරුදු 5කට අපේ රටේ තත්ත්වය තවත් විනාශ වෙනවා, තවත් අපේ රට තවත් පහළට යනවා. ඉතින් අපි ඒක නිසා අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාමත් ප්‍රයෝජනවත් වැදගත් අවස්ථාවක්. මේ ඡන්දෙ අයිපත් කරන්න ඕනේ හොරු මෝඩ මිනිස්සු නෙමෙයි, ගොඩාක් උගත් බුද්ධිමත් මිනිස්සු ජීවත් වෙන රටක් ලංකාව. ඉතින් ඒක නමුත් අපි පාර්ලිමේන්තුවේ අරින්නේ මෝඩයෝ නුගත්තු හොරු. ඉතින් මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබගෙන් මේ අවස්ථාවේදී මේ ක්‍රමය වෙනස් කරලා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දීලා අපේ රට මේ තියෙන තත්ත්වෙන් බේරගන්න හැම කෙනෙක්ම එකතු වෙන්න කියලා.